හදිසි අනතුරුවලින් පසුව අසාමාන්‍ය බලයක් ලැබුණු පුද්ගලයින් කිහිප දෙනෙක් මෙන්න. අංක 1 ෆ්‍රැන්කෝ මැග්නානි. ඉතාලියේ සිට සැන් ෆ්‍රැන්සිස්කෝ වලට සංචාරය කරමින් සිටි ෆ්‍රැන්කෝ මැග්නානිට 1960 වර්ෂයේදී ඉතාමත්ම දරුණු උණ රෝගයක් වැළඳුණා. වාසනාවකට ඔහුගේ රෝගී තත්ත්වයේ සුව වුණත් අමුතුම විදිහේ සුපිරි බලයක් ඔහුට හිමි වුණා. චිත්‍ර ඇඳීමට තියා ඔහු මින් පෙර තීන්ත පින්සලක්වත් අතින් අල්ලා තිබුණේ නැහැ. නමුත් ඔහු දැන් වෘත්තීය මට්ටමේ සුපිරි චිත්‍ර ශිල්පියෙකුට සමානයි කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. ඔහු කුඩා කල ජීවත් වුණු නගරය පිළිබඳව ඔහුට එතරම් මතකයක් තිබුණේ නැහැ. නමුත් ඔහු සිහිනෙන් සෑම දෙයක්ම ඉතාමත්ම පැහැදිලිව දැක තිබෙනවා. එම මතකයන් ඔහු චිත්‍රයට නගා තිබෙන හැටි තමයි මේ ඔබ දකින්නේ. එම සිතුවම් මෙකල පැවති පරිසරයට හාත්පස සමාන වීම තවත් පුදුමයට කරුණකි. අංක 2 ජේසන් පැජෙට්. සුරා සැලකට ගොස් නිවසට යමින් සිටියදී පිරිසක් ඔහුට අමානුෂික ලෙස පහර දී තිබුණා. එම පහර දීම කෙතරම් දරුණු දෙයක් ඔහුගේ මොළයේ සෙලවීමකට ලක්ව තිබූ අතර දැඩි මානසික ආතතියකටද පත්ව තිබුණා. එම සිදුවීමෙන් දින කිහිපයකට පසුව දකින දකින සෑම දෙයකම ජ්‍යාමිතික හැඩතල ඔහුට මැවි පෙනෙන්නට ගත්තා. වෛද්‍යවරුන් පවසා තිබුණේ ඔහුගේ මොළයේ සෙලවීම හේතුවෙන් මොළයේ කොටසක් වෙනදාටත් වඩා සක්‍රීය වී ඇති බවයි. කුඩා කල ගණිතයේ විෂයයට ඔහු දුර්වල බවක් පෙන්වුවත් ඔහු දැන් ජ්‍යාමිතිය, භෞතික විද්‍යාව සහ ගණිතයේ විෂයෙහි අසාමාන්‍ය දක්ෂතාවයක් පෙන්වුම් කරනවා. අංක 3 ටෝනි සිකෝරියා. ටෝනි සිකෝරියා යනු ශල්‍ය වෛද්‍යවරයෙක්. රැහැන් සහිත දුරකථනයක් භාවිතා කරමින් සිටින අතරතුර ඔහුට අකුණු සැරයක් වැදුණා. එම අනතුරෙන් ඔහු මිනිත්තු කිහිපයක් සිහිසුන් වූ අතර වාසනාවකට නැවත සිහිය පැමිණියා. නැගී සිටි විගස හොන්දු මාන්දු ගතියක් සහ සියලු දේ අමතක වී ඇති බවක් ඔහුට දැනී තිබෙනවා. නමුත් දින කිහිපයක් ගිය පසුව පියානෝ සංගීතයට සවන් දීමේ ඉතාමත්ම බලවත් ආශාවක් ඔහුට ඇතිව තිබුණා. අධික ආශාව නිසාම ඔහු පියානෝවක්ද මිලටගෙන තිබුණා. කිසිදා පියානෝවක් අතින්වත් අල්ලා නොතිබුණත් ඔහු පළපුරුදු අයෙකු ලෙස පියානෝව වාදනය කරා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එපමණක් නොවෙයි, ලයිට්නින් සොනාටෝ යනුවෙන් නවතම ගීතයක්ද එළිදැක්වීමට ඔහු කටයුතු කර තිබුණා. අංක 4 නිකොලයි ක්‍රයිලයිචෙන්කෝ. හදිසි අනතුරකින් පසුව සුපිරි බලයක් ලැබුණු ලාබාලතම පුද්ගලයා ලෙස මොහු හඳුන්වන්නට පුළුවන්. පාසලේ සිට නිවස බලා යමින් සිටියදී අනාරක්ෂිත විදුලි රැහැනක් ස්පර්ශ වීම නිසා ඔහුට 15 වියේදී විදුලි සැර වැදුණා. නිවසට පැමිණ උදෑසන ආහාරය ලබා ගන්නා විට ඔහු අතින් හැන්ද බිම වැටුණත් එය එකවරම කාන්දමක් මෙන් ශරීරයට ඇලුණා. ඉන් පසුව තමයි ඔහු දැනගත්තේ ඔහුගේ ශරීරය කාන්දමක් මෙන් ක්‍රියා කරන බව. ඔහු තම සුපිරි හැකියාවෙන් පාසල් මිතුරන් මවිතයට පත් කළා. අංක 5 රත්තුවත්. විදුලිසැර වැදී අනතුරටපත් වූ නිර්නාමික කාන්තාවන් එම සිදුවීමෙන් පසුව ඇයට ලැබුණු සුපිරි බලයක් පිළිබඳව අනාවරණය කර සිටියා. ඇය පවසා සිටියේ අත්වලින් රස්නය පිටකිරීමේ හැකියාවක් ඇයට ඇති බවන්, එමගින් නයිස් පවා දිය කිරීමට උනත් හැකියාව ඇති බවයි. එය සනාථ කිරීමට ඇය එම බලය භාවිතා කරන අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක්ද අන්තර්ජාලයට එකතු කරා. බොහෝ දෙනෙක් නම් පවසන්නේ එය මුසාවක් බවයි. නමුත් එම අදාළ කාන්තාව නම් එය සත්‍ය බව දැඩිව පවසා සිටිනවා. ඔබ නොදත් මෙවැනි වටිනාදේ දිනපතා දැනගන්න නොදුඩු ලෝකයේ සමග රැඳී සිටින්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නට එපා.